අයිබෝුවන් සුබ සතිමා්‍ය ජුගන්ත අද මාර්තමාසී අටවෙන්දා. ජාතයතර කාතාද ීද ලතියෙන්නේ අි දවසර ඔවනුවේ. එ නිසාවෙන්ම අපේ ප්‍රෝෘති මැතිරියත් අපි කාන්තාවන් වෙනුවෙන්ම වෙන් කලා. එ වෙනසීමත් එම අපේ අදස්වෝ දනම් කාටත් කලින් විශ්වසනයම් පුවත් ඔබ වෙත ගෙනට. ප්‍රථමයෙන් දවසුනු සුම් කළ ප්‍රධහාාව ප්‍රෝෘතයේ සිරස් තල. කාන්තාව වෙනුවෙන් කාන්තාව සුරකින පෙරමුණක් හදන අධටනින් කාන්තා දිනය සැමරේ. රජී ඉඩම් බුක්තිවිිඳි පවල්වලට නිරවුල් බුක්තියක හිමිකමක්. කොරෝනා මරණ ලැස්තුවට අදත් පහක් එක්පද්දී සමස්ත මරණ ලැස්තුව පන්සිය හතක්වයි. ගිරිබාවේ ජනහද ළඟටගිය ජනපතිගෙන් කිරිබාව වැවහදන්නැයි කළ ඉල්ලීම ක්ෂනිිකෝම පලදරයි. වාස්කු ප්‍රහාරය බලක්වන්න පුළුවන්කම තිබිලක් වැඩ නොකැවැත්තුවාට එරෙහි නඩුවේ විභාගය ජනී හත අයි ස්ත්‍රස්ථයන්ගේ මලේච්චත්වය සියසින් දකකත් පාග්වහන්සේ ඉරාක සංචාරය නිම කරයි යුගන්ති අද අපේ දවස කාන්තාවන්ටම වෙන් කරලා දුන්න දවස. දස්තුන් සය හැට පහෙන් එක් දවසක් විතරක් කාන්තාපිට වෙන් කරලා තියන එක පොඩි ප්‍රශ්නයක් කාතාවට නි තැන නෙව හිමි තැනවත් අද වෙනකොට ලැබිල තියෙනවද ඔවනුරේ ඇතටම ඒ ප්‍රශ්නයක් අපේ රටට විතරක් නෙව වෙනුරේ සමස්ත ලෝකවාසී කාන්තාවන්ටම තියෙන ප්‍රශ්නයක් හැබැයි කාන්තාවට හිමි තැනඒවකම නිසි තැන බොකක්ද කියලා පුරුෂයකුගේ හදවතින්ම දකින කාන්තාතින සටහනක් දැන්. අම්මා, සහෝදරිය, දියනිය, මිතුරිය, පෙම්වතිය මේ සියලුම චරිතවල ඒක චරිතය කාන්තාවයි. ලෝකය මැවී ජීවය මැවුණු පසුව ලොවට ජීවේ ලැබුණේ පිරිමිියාත් ගැහැණියත් මැවුණු නිසායි. ගෑණියට පිරිමාත් පිරිමියාට ගෑනියත් මොනම විදිහකින්වත් වෙන් කරන්නට බැහැ. ඒම තියෙද්දී අවුරුද්ධට දවස් තුන්සිය හැට පහක් තිබියදීත්. කාන්තාවට වෙන්මුණු එක දිනයක්. කාන්තා දිනයක් කියලා විශේෂයෙන්ම නම් කරන්න ඕනිද. අනිත් තුන් සිය හැට හතරම අයිති පිරිමින්ටද. ප්‍රශ්ණය සංකීර්ණමුණත් මොන විදිකින් හරි ලෝකයා මාර්තු අත වෙනතා කාන්තා දිනය කියලා නම් කරලා තියෙනවා. හැබැයි කාන්තා දිනේදිවත්. හැබැවින්ම කාන්තාවගේ ඇත්ත ප්‍රශ්න කතා කරනවද. තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවද. ලෝකයා අමතක කරලා. අපි අිගනහිතුුවොත් සමහරක් පිරිමීට සහෝදරිය පෙම්මතිය කාන්තාව මෙවලමක් විතරක්ම වෙලා නැත්්ද. ලෝකේ මොන පදවිටත් වැඩිය එහළම පදවිය මවපදවිය. අම්ම කෙනෙක් වෙනවකනෙක තරම් නම්බුවක්. ලෝකේ තවත් තියෙනවාද. ඒවනාට ඒ අම්මට අද ගරත්වයක් ඇගීමක් සුරක්ෂිත භාවයක් හිමිවෙලා තියෙනවාද. පෙම්මතියට සැබෑම ආදරය. හිමිවෙලා තියෙනවාද පණ දෙන්නම් කියලා ආදරය පෙන්නලා ගන්න ඕනේ හැම්ම දේමත් අරගෙන බෙල්ල කපලා නියම් හෝ අනියම් පෙන්මතියකි ජීවිතේ නැති කරලදානවා ඇත්තටම අපි තරුණියගේ කාන්තාවගේ පෙෙන්මතියකි ආදරය හරියට අඳුනගෙන තියෙනවාද. අම්මා මහළු නිවාසවල අපාදුක්මිදිිද්දී සහෝදරිය පාරවල් ගානේ සිංහමන් නැදිනකොට යෙහෙන් වැජබෙන සුදු චරිත අපේ සමාචයේ ඉන්නමන් නේද. අවරුද්ධට වතාවක් අදවගේ දවස්සක අම්මගේ සහෝදරියගේ කාන්තාව කිිවිමුක්තිය ගැන දේශනාවලින් සුදු අදහස් දෙන කළු චරිත අපි අතරේ ඉන්නව නේද. කාන්තාවට හිමි අයිතිය දෙන්නම ඕනෙ කියලා හඬනගලා ලෝකේ පලවෙනි අගමැතිනිය අපේ රටින් බිහිවුණා විදායක ජනාධිපතිවරියකුත් අපිට හිටියා කියලා උදම් අනලා. නියෝජ්ජ පොලිස්පතනයක් වෙන්න කාන්තාවකට බැහැ කියලා උසාවි ගියපු නිර්ධාරෙනුත් එන්න රටක් මේක. හැබැයි අද අපි කාන්තාදිනය සැමරුවා. හෙට කාන්තාව සුරක්ෂිතයිද. පෙම්මතිය පෙම්මතාගෙන් යදෙන්න්නේ මොකක්ද ආරක්ෂාව නෙවෙයිත. ආදරය කියන්නේ ආරක්ෂාවේ කැඩපත නෙවෙයිද. අපි අපේ අම්මට හරියට ගරු කරනවද. ආරක්ෂා කරනවද. සහෝදරිය මිතුරිය පෙම්මතිය. දියණියට ආදරය කරනවද. ගරු කරනවද සැබවින්ම ආරක්‍ෂා කරනවද. ගැහැණිය වචනවලින් කොතරම් දරුණුනත් සිතු පිලිවලින් හැඟීම්මලින් හැසිරීමෙන් විතරක් නෙමෙයි ශාරීරිකවත් හරිම සියුමැලි. උනුසුම පතන්නේ ලිංගිකක්වයට එහාගිය මහා අපේක්ෂාවක් වෙනුවෙන් ඒක දෙන්න හැබැවින්ම පිරිමිාට පුළුවන්නං අවුරුද්දේ තුන් සිය හැටපස් දවසම කාන්තාදිනයක්ම තමයි. මාමගයන කාන්තාවට හිංසනයක් වෙනවනක්. පොදු ප්‍රවාහනයක යන තරුණිය හිංසනයට ලක්වෙනවනක්. නොමේරු පුංචි මල්කකුළු වගේ දියණිය අතවරයට ලක්වෙනවනං. සම අයිතිය නෙවෙයි හරි අයිතියවත් කාන්තාවට ලැබෙන්න්නේ නැත්නම්! උදේන්දලා දුක්විඳෙන බිරිද. අම්මා! සහෝදරිය! ගෙදර ඇතුළදිම ග්හස්ත හිංසනයට ලක්වෙනවනක්. ඇත්තටම අපිට කාන්තා දෙනයක් කියලා එකක් සමරන්න පුළුවන්ද. තව හරියටම දවස් තුන් සිය හැට හතුරක් තියෙනවා. ලබන අවුරුද්දෙත් මාර්තු අටවෙන්ඩ වෙනකොට ශක්තිමත් කාන්තා පෞුරක් බලවේගයක් ගොඩ නැගුවොත්. ගොඩ නැගුණොත්, ගොඩ නගන්න අපි මුලපිරුවොත්, අද කාන්තාදිනය සැබෑ කාන්තාදිනයක්ම වෙනවා නුවනුමානයි. න්තාාවන් ගැන අදප එහම සධනක්තියේ දදිී කාන්තාාවන් ටේරීව සිදධ වන හිசලலியாන් ැඩ්ලந்த, පොழுள் වැඩපිලවෙලා ක්‍රියාත් කන්නව කියලා සරත් வீர සේකகிற ඇමතිවරයා කියෙනවා. කාන්තාදිනයේ ගැන සිහිකරලම තමයි අමාතිවරයාම ප්‍රකාශයක්ත් කලේ. මේ රටේ සියලුම කාන්තාවන්ට නිදහසේ තමාගේ කටයුත කයන පුලන් වාතාාවරත් ති බුතුයි. ඒ අනුවයි එකයි අට කියන දුරකත රංකි අපි ශක්තිමත් කල තියෙනවා වගේම පොලිස් කොට්ටාස හත්ලි සතරට විශේෂ වාහන වගේ විිශේෂ ක්ඩායම්පත් කළ තියෙනවා එකකාතාවට මොනවිද හ අතවරයක් වනන ඒකට කියන්න පුුවන් වගේම මයි කාන්තාවන් දැන් බ්ලක්මේල් කන කතවක් තියරෙනවා කාන්තාවවසම ගෑන දරුවන්තම යාලුවෙලා ඔවුව කෝටල්ලට ගෙනනිල් ඔවන්ගේ චාවි පරිගෙන්ෙන අවරුදු ගානක් ැනකම් ේප චාරප පෙන් පන්න ව. ලක් මේය කල්ලා ඔුගේ පවුල් ජීවිතත් කරලාපල් කරනවා මේ සම්බන්ධය කාතාවන දැනදුන්න දැනටම කාන්තාව කිහිපෙක් ඒ සම්න්ධය පැමිලි කළ තියුණන පැමිලිියල් ලකරම අවස්ස කනන්නේ වනචට පුද්ගලි අපි අත්තනගොට අරගෙන ඕන් නතිේ හමුවට පත් කළ තිුණේ. ජනාතපතිතුමාගේ සවවාකයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවල්ලකටම නිරවුල් ඉඩමකහිමේකම සාහතික කිරීම මූලිකාරම ඩක් වෙලා තියෙනවා. මෙතෙක් කාලයක් නිරවුල් හිමකමක් නැතිව රචඊඩම් බුක්ති විඳපු පවල්වට, දීීමනාත්‍ර ලබදීව චිනාතිපති ගෝට බේරatgeචපක්ෂමිතුමාගේ ප්‍රධානතුවෙන් අද ආරභ කලා. දව වාාවර්නවන පරිදි ී්‍යනු කල්ලව තරකත් විසි දහසකට පලමු අදීර අතේ දේමන පත්‍ර පිරිනබෙනවා සියල පලාත්නයෝජනව පරිදි දහනවදනකට ජනදිප ගොට රජ පක්ෂමඇත්වමගේ ප්‍රදනත්ව දීමන පත්්‍ර පිරිනීම ජනධිපතේලේ කකම්කාර්යයාල දීසිදු කරුණ. ගොවිත ංචීත්න අඩු අදහම් ලබන් සඳහා ඩිවධහනයක්යම කරන අතර ඕුන්ගේයාදාෑ මටම වැඩිකර ගැීමට විචු බලතෑමක් සැපීම රචේ අපික්ෂවයි. මම පාලිමීන්ට මැතිවරන කාල ගම සමඟ පිළිසඳරක්ර යටතේ ගම්වලට ගියාම? ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තමයි, මේ සින්නක් කර උප්පුුවක් ලබා දෙඩ කියල. සමහරයගේ මතයක් තිබුණා මේ ඔප්පු අරගත්තයින් පස්සේ ගොල්ල ඒවා විකුණනවා කිනේ. නොමුත් දැම් ජනතාව එම ඉඩම්හාපව විකුණන් නෑ ගොල්ලො එකලංගේ භුක්තිය සඳහා මේවා පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයාගේ දීීමනා පත්ත්‍රයක් හැටියට බාර දෙනව එතකොට එක සින්නක් කර උප්පුක් වෙන. මේම බැංකුවකට තිර ණයයක් ගණ්ඩත් පුළුවන්. එදට මහවැලි යටතේ අමාත්‍යංශයේ වෙනවම ඔප්පුත් අද ලබාද. ලක්ෂයකට වඩා වැඩි උප්පු ප්‍රමහණයක් මේ අවුරුද තුලදී. අපි ජනතාවට ලබා දෙන්න මේ වැඩ සතහන කරගනය නවා. මමාත්‍යය එස්සෙම් චන්ද්‍රසයන මහතාහා සිරිපා ගම්මලත් අනු රාධ චයරත්නයන රාජචමත්තවරු ැළු පිරිසත් මවස් ාවටක්ව සිටිය.. යුගන්තයේ. කරෝ මන්ඩ ලයිස්තුවට අදත් පස්තිනෙක් එකතු වෙලා තියෙනවා. එය අ බේවන කොට ලංකාවේ සමස්ස කොරනා මන්ඩ ලයිස්සව පන්සේ හතක් දක්වා ඉහළ ගිහිල්ලත් තියෙනවා. එවගේම අෞුදු දහන අවේකායකුත් මේගේ පස්සෙන අතර ඉන්නම කියලත් සාඛ්‍යයිශ අද හෙළි තරව කලාා. එවගේමවෙරුණිො කොරෝනාාපොකුරටත් අද තුන්සිය තිස් හතරදිනෙක් එකතු වෙලා තියෙනවා සුව ලබපු හාරසිය පනස් හතරදිනෙක් ඩිවිස්පලටත් කිහිල්ල තියෙනවා. කරණ අසධනේවී සිටි පස්නෙකු මිය අමත් සමග මෙරටෙන්වාර්තවන සමස්ත කෝරණාමරණ සංඛාව පන්සි හතක් දක්වා හළගියා. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හැත්තැ දෙහවරදි කාතාවක්, හෙම්මාතගම පදිංචි දහන් නව හැවරිදි කාතාවක්, දර්ග නගරේ පදිංචි පනස් එක්හැවරිදි කාතාවක්ත මිය ගොස්තමෙනවා. කොළමහය ප්‍රදේශයේ පදිංචි හැත්තයට හැවරිදි පිරිමි පුද්ගලෙක් සහ, ජයල ප්‍රදේශය පදිංචි පනස් නව හැවරිදි කාතාවක්ත මියගිය අය අතරවෙනවා. COI-19 අසධවිඇති සමස්ථ සං්‍යාව අසු හයිදහස් විසි නවයක්. තුන් දහස් දාහතර දෙනෙකු රෝහල් වල සහ අතරමැදී ප්‍රතිකාර මධ්‍යස්ථනවල ප්‍රතිකාර ලබෙනවා. පූර්ණ සවේලබූ සංඛ්‍යාවවසූද දහස් පන්සිිය දහතුනක්. CO-19 ප්‍රතිශක්තිී කරන වැඩසහනයට theයාලදිනේ තෙන්න්නත් ලබදීම සිදුකෙරුණ. කොළම මහනගර සභාබල ප්‍රදේශයතුළසිරන ආබාධ සහිතහා, ජේෂ්ඨ පුරවසියන් වෙනුවෙන් එනත ලබාදීම කිරල පනදී සිදු කරුණ. වයිසාෞෘදදු තිහෙටඩු තරුණ ප්‍රාාවෙන්ෙන් සයාවේ නිෂ්පාධී ස්පට්නික් නත ලබාදීම සඳහා සලසුන් සකස් කරන බව රාජ්‍ය මාතය සුදර්ශන ප්‍රණාධපල්ල මහත්මිය පවසනවා. කොමසා ගම්පහතරගත්තම තු වැඩියම රෝගීන්වාර්තාාවන කොළමසා ගම් පයි එතකොට කොලමසා ගම් පහහා සංහනන් පස්සේ අපි අනි දිස්ත්‍රිීකවටයනවා ඒ අත රක්යන්ස් පුට්නි පහහින්නත් ජාතිකවෞෂදධනයාම අධිකාරය අනුමත කලා යෙන.කට අපි බලන්න මේ අඩු අයස් කණඩායමට මේ වැක්සි එක බොහෝට පර්යේේෂණ කලා තියෙන්නේ හැට දක්වාකාඩට. එන්සායි වෙන දිස්ත්‍රික් වල තරුණට රුසියන් වවැක්සිණ ගනම පිළිබඳව අතිකර ජතිපත්තුම උපදේ හො බලන්නක්. භෝමිතල් භවිතකඩාය බොහොවිට අපි රටේ අඩු ආදායම් ලාබෙන්. එනිනිසාම තමයි පසුගේ කාලේ මෙ අයට සහනාධාරයෙකුත් දුන්නේ. අන සහදාාරය අවභාවිතකග තොරවවැ පපතිලාබින්න ලබා හින්න කියලා අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහත්මයා අදනිල් ධාරීන්ට උපදෙස් ලබාදුන්ටා. දෙදහස් විසේකයේ පැබවාරි පස් වන දින අමමාත්්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම හා, සඳාවන වරයාහා ගොන්ටටු පල සංවර්ධන බද්ධ නැවත සකස්කිරීම සඳ පත්කළ අමා්‍ය මන්ඩල අනු කමිටුව අග්‍රමාතිවරයාගේ ප්‍රධානත්වෙන් අද රැස් වනා. මූවිතය සහනාධරයාවභාවිතයකින් තොරම ගොවින්ට හා දීවරින් නැතුළු, ලක්කගත ප්‍රතිලාබීන්ට රිජූම ලබාදීමටති හැකියාවස්යා බලනෙස අග්‍රමාතිවර අදැනුම් දුන්නා. ඊතා අදාල ක්‍රමවේදයන් සකස්කරන ලෙසත් අග්‍රමාතිවරයා කිය සිටියයා. ඒල් සංස්ථාව රජ බැංකුවලින් ලබාගන්නාන්ඩ අය. ඩොල්ර් වඩුවට රුපියල්වලින් ලබා ැනීමේ හැකියාවම පිළිබඳ. රාජ්‍ය බැංකු හා මහා බැංකුව සමග සකච්ඡා කරන ලෙසද. රාජ්‍ය මතා ජිද්නිවාඩ කබරල් මහතාට අග්‍රම අත්තවරයා උපදෙස් ලබාතුන්නා. ජනතිපතියේ ගෝටා මේ රාජපක්ෂ මැතුමා ගම සමග පිසඳරට පසුගේ සෙන්සුරාදාගේ කොඩනෑගල ගිරිපාවට. கிரிபாவு சனகாதலங்கட்டு கழ் சனதாவகேன் சனாத்திப்பதித்துமாட்டு இல்லும் கனைதாவாக்கிதிரி பார்த்துனா. ஏய் இல்லும் பத்திரே கிரிபாவு வவ பிரத்திசாංஸ்க்ருணே කல දෙந்த කියள இல்லம குத்தாவா? அண்ணே இல்லீம அது பல தரல்லතිயனவா. රිබාව ප්‍රදේශල කම්කොට්ටාසට අයත් වේර කළ ්‍රම නිලදහරි වසම පැවැති, ගම සමග පිලිසදර වැඩසටහනේදී, ගරිබාව වැව ප්‍රතිංස්කරණය කරද ලෙස, ප්‍රදේශවායෙන් චනාධිපතිකෝ හබේ ්‍රාිපක්ෂමැතුමාින් ඉල්ලා සිටිය. එම එල්ලීම කඩිනමින් ටු කරන ලෙස ජනාධපත්තුමත්දුන් උප දෙෙසවට අනුව වැැව ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු අද ආරම්භ කරුණා. Iම් සංවර්ධන කිරීමේ ංස්ථාවයි එම කටයුතු සිදුකරන්නේ. ිරි බාවව වැවේ වපසරිය හෙක්ටාර් හැටහතර, දර්ක කාලයක් වැව ප්‍රතිසංස්කරණේ නොකිරීම හේතුවෙන් වගා කටයුතු බනදී ගොිචනතව දැඩි දුෂ්කරතාවකට පත්පුන. ඊට විසිදුම් ලබා දෙමෙනුයි ගිරි බව වැව ප්‍රතිංස්කරනේ ආරම්භ කෙරුණේ. එඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ සබහපති විශ්්‍රාමික මේච චෙන්න්රල් Wද සයි සමහත ඇතුළු පිරිසක් මෙමවස්තාවටෙක්ව සිටියා. බොහවිට එකන්නක් විතරයි වතුර අඩු නිසා වගවෙන්නේ දැන් කන්න දෙකම ගවනත් හොඟක් හොඳයි මේ සම්න්ධෙන් ජනනාධ පපත්ත මාර මච මදලට අපේ ගෞරුණන ස්තෘති පුදකරන මේල. සියලුම මාර්ග සියලුම වැහූ අනිකුත් යටතල පහසකුවන් සියල්ල සම්මාර්ධනය වෙමින්ට අවශ්‍ය පසුබීමම හදලසේනවා. ගෙරිවා පාදීශස්භාව සියලුම ජනතාවගේ ගෞරනි ස්තුතිය මේ අවස්ථාවදී අසිකරු ජනාධිපොත්තුම ප්‍රමුක් රජයට පිරිනමවා. ප්‍රමාණත් බද්ධ ොතුරු ලබේදිපියේදීත් පස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය මඩ පවත්වා කන්න ක්‍රියාන් ඩොකලා කියලා මෝලෙක අයිතිවාසකම් පෙස්සමක් උ මෝලක් යිතිවාස ක ම්ල්ලකනයවෝ බවට ගුණු කරල තිබුණු පෙත්සම් කන බහගේ ජනේ බස හත්වන දාතෙක් කල් තමන සත්පුදගල ශ්‍රෂ්ඨාධි කරන වනිසු මඩුල්ල ියෝ කරලා තියනවා පෙත්සම් අගමනිසුරු ජයන්ත ජයසරිය ෝන කාලු විහාරේ. ්‍රියන්ත ජයවර්ධන LTB දෙහිදනිය මුෘදුු ප්‍රනාන්දු එස්තුරයි රාජා සහ ගාමිනි අමර සේක්‍රයන මහත්මහත්මන්ෙන් සන් විත විනිසර මඩු ලහමුවේ ැදවනු ලබේ. හිට පජනාාධපති මෛත්‍රී පාල සිරිසේ හිටපු ආග්‍රමමාතර නනිල් වික්‍රම සිංහන මහතරන්ඇතු පිරිිකටයට හිව මෙම පෙත්සම් ගොු කරතිබෙනවා. පෙත්සම් ැදවූ අආස්ථාව දී නීතිපතිවරයා වෙනෙන් පෙන සිටි අතරේක සොලසිට ජෙනරල්වරයා පැවසේ. ඇතැම් වගෞතරරන්ට පස්කූ ප්‍රහය පිළබඳ ජනාධිපති කොමිසේ අවසන් වාර්තාාවමගින් චෝදන. එල්වීඇති බැවි ඔවන් තවදුරටත් තමන් පි සිින්නේ දෙයන්න තීරණය කිරීම සොඳහා කල්ලබා දින ලෙයි. එමෙල්ලීම පිගත් ්‍රෂ්ඨාධකරනය පෙත් සම්බි ාගේ ජීනිවස හත්ත අට සහන් නව යන දිනවලදී පවැත්වීමට තීන්දු කලාා. රජගරිය ප්‍රදේදී තරුණයෙු අනතරට ලක්කිරීමේ සිද්ධහතා දාළව, ව්‍යාජය සාක්ෂී සැකසීම හා සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාතය පාටලී චම්පික රණවක සහ, තවත් සැකරුවන් දෙදෙනකුටෙරහිව නීතිපතිවරයා ගොුණුරඇති නඩුව මැයිමස විසි එක් වනදා විභාගයට කැනීමට කොළඹ මහධිකරන්නේ නෝගලා. කොළම මආධි කරන්න විනිසු මත් ොටවත්තම මතා ඉදිරයේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගේනිකුත් කරුණේ. ම්ික රණවක මහතා පැදවූ බව කියල ජී ප්‍රථය මේ වන විට මුදලාමත් තැංශ මහරය පවතින බවත් එ මීලඟ නඩු දිනේදී අධකරනයට දිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නේ. නියෝජ සොලිට ජනරල්වරයාඉල්ලා සිටයා. එමෙල්ලිම පිගත් විනිසුරුවරයාදා ජී ප්‍රතය මිළඟ ඩ දිනේදීදිරි පත් කරන ලෙස මුදාලාමාතැංශල්ලකම්වරයාට නියෝගයක් නිකුත් කලා. ිෂත්ව විභාගෙන් සමත්ව දවන් නප්‍රිය පසල් වල හයිස්්‍රේණය සඳහා ඇතුළත් කර ගැනීමේදී. අඩුගමනය කළයුතු මාර්ගෝපදේශමලාාවක් සකස් කරන ලෙස, අධ්‍යාපන බලධාරින් වෙත රීත් අලඥාවක් නිකුත් කරන්නේ, අභ්‍යාචනාධ කරනයට පෙත්සමක් ඉදිරිපත් කරා. ikුත්වසරේශිෂත්ව භග සමතුූසි සුදරුවන් දස දෙනෙකු වෙනුවෙන්, ඕන්ගේ දෙමෝපියන් මෙම පෙත්ස මිද්‍රෙ පත් කරතිබුණ. එහි වග තරකරුව ලෙ අධ්‍යාප නමාත්‍යන් ශල්ල ම්වරයා විभाග කොම රිස්වරයා, අධ්‍යාප නාමාතවරයාඇතුළු විසි දෙදනෙකු නම් කරතිබෙනවා. Vේසා නොවතිව අපේරට රැදිීසින විදේශකයන් අත්තඩං ගොඩිගනීමේ මෙ හුම් අකන්ඩව ක්‍රියත්ම කන්නව කියලා, පොලස්මාධ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිතෝහන මහත්මයක් කියේදවා. එතිකම අන්තර්ාලෝ සේෂශ්‍රීලාංකයන් රවටන පරිසත් පිළිමඳවත් පොලිස්මාති ප්‍රකාශකවරයා කරුණු හෙළි කලා. ලංකාවතුළ වවිසා නොමැතිව සිටින විදේශකෙන් අත්තඩගට ගැනීම පිළබඳ මෙහයුම් අකණ්ඩුව ක්‍රියාත්මක වවා ප්‍රේධාදිනත් සිදු කරලාද මෙහෙුමකදි නජීරයානු ජාතිකින් තිදෙනකු ඇතුළු පුද්ගලන් අට දෙනෙක් පමණ අතඩගෝඩ ගන්නු ලැබ. වගේ මේඒ දිනේ පශනාහිර බුද්ධි කොට්ාශන ැුණු ොරතුරක් අනුව තවත් මෙහුමක් ක්‍රියාමකර තිබෙන. එහිදී ඔුපිටිය ප්‍රදශ ස්ථානයකවිසා නොැතිව රැදී සිදී තායිලන්ත ජාතිකයින් අට දෙනෙක් අතඩගෝටගෙන තිබෙන මේ අතර කාතාවන් තිදිෙක්ද සිටින බවටයි වාර්. වෙ එවගේම සමහ රටවල පුද්ගලෙන් විසින්. අන්තර්ජානයේ භාවිතා කරමින් ශ්‍රී ලාංකිකින් රවටමින් මුදල් උපයන ජාවාරම් පිළිබඳවආනාවරණය වීතිබෙනවා. වීසා නොති පවමින් කොල්ිපිටිය ප්‍රදේයේ දී පසගේ දා අත්තරංගට ගත් තයිලන්ත ජාතික කාන්තාවන්ති දෙෙන ඇතුළු අට දෙනා අධකරන හමුට දෙරිපත්කිරීමෙන් පසුව රපියල්න්දහසගින් ූ ශරි රැ මත මුද හැතිබෙනවා සිදධිය සබන්ධය වැඩරේක්ෂ ක්‍රාත්මකයි. sර ve <Sanye> , ethanol li D or අ . ද ව න shan gue. මෙ අතර මද්‍රව ප්‍රාහන කරම තිව ශ්‍රීලංකාේ ලයාාපදිංච යාාත්‍රත්තුනක් සමග සකරුවන් දොස්තනෙකු කේල්ල මුහ ේරේද අතරංකුටෙන ඇතිබව ඉන්දිය මාධ්‍යවාර්තා කලා දාල ම මේද පවත්තු ගලන් හදදිනකු මූදර පන පාග ඇ බව වාර්තාාවන, කො ද්‍ර ලගම් දෙසියක් හ ි මද්‍රව ිලග්‍රම් හටක් ෙද අතර ගුට ැති අතට යි වටනකම මෙතෙක් තක්සේු කරන. න්තා දිනே සம்பரට අද යුகපුருෂයකුடு යෝද செහක් வெச்சு காதாාවக்கගේ அபහவයක් என කියන්න සිத்தවෙලා තිෙනවා. பண்டிित அமරதேවන් කියන්නේ அை රටே සங்கීතேමகா காந்தார்வයා. ඒ காந்தර්வයාට ශක්තියක් வச்சு ஓகே விரிந்து விමலா அமரதேවன் அது சிජேවිத கමන நிම කරලතියෙනවා. විමලා අමරතිව මහත්මියය ධර්ථන ශිල්පනයක් මෙන්ම ගායිකාවක ලෙසද දක්ෂතා පෙන්නුම් කලාා. අමරදේවයන්ගේ දිගු කලාජීවිතය තුළ අකන්ඩ් සිවනල්ලක් ලෙස සිටිමින් ඇයිටු කළ මෙහ අතිවිශාලායි. බෙරට පළමු රාච්ච නැටුම් කණඩයිමේ, සමාජිකයන් තාහත්තිනට ද ඇතුළත්තු, බිමලා අමරදිව මහත්මිය. භරිරත ශිල්පයනන්ගේ ශිෂාවක්ද වනවා වෙදෙස් රටබාල් වැැසක ඇය නර්ථන ප්‍රසංගවලට සහභාකිවී ඇති අතර වෙේදිකාලාට්‍ය වැැසකටද සිදායකත්වේදක්වා තිබෙනවා. දෑතේ කරගට සිම්බ සනසන්නට ගීතය අමරදේවයන්ට සමක යුක ගයිනයක් ලෙසද ඇය ඉදිරිපත් කලා. ෑතකාරගටසිම්සානසන ලාගෝයමීදාලූ පවාන්න ංගල ඇඳුම සැකසීමේ ප්‍රමුඛතම ආයතනය වද NB ලක්ෂරේ ඩිසයින් ව්‍ය ආයතනය දව විලාසිතා මන්දරයකට පිවිසනාා. NB ලක්ෂරේ ඩිසයින් ව්‍යයා ආයතන, නම විලාසිතා මන්දිීරයේ විවෘත්ත කෙරුණේ නොගේෙකුට ගංකොඩ විල හයලවල් පාරේ අංකක සි හැත්තෑ හයදරන ස්ථානීදී. නිමාණිකර ගැනීමට පැමිණෙන ගණදුනුකරුවන්ගේ අවශ්‍යතා, පහසුවෙන් හා කඩිදමින් ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාස් සැලසීම මෙහි අරමුණයි. හැමවිටම කියන හිතන දෙයක් තමයි කොලිට එක පැෂන් එක කොමද ඇඳුමේ තියෙන මිල ගණන් කියන කාරණා තුනම එකට එකතු කල්ලා තමයි මේ දේවල් හදන්නේ ආශී ලංකික හැටියට ලෝක ඇත්තෙක් අත්තල් බැඳගෙන වැඩ කරලා ලකේ තියෙන හොඳම දවල් ලංකාවේ මිනිස්සුන්ට ලබාදීම මට ඇත්තනම සතුටක් ඒ සතුටවෙයි නුවෙන් මම හැමදාමත් නිර්මාණ කරනවා ඒ නිර්මාණය කරන තුළින් හොඳම ආයතන අතරට අපි එකතු වෙලා තියෙනවා එඒමගින් රා්‍රී නෑ තිහපගේ ප්‍රදහන් ප්‍රතිවිකාශ නිවාාවට පත්තනවා ඔබට සුපරාත්‍රයාත් අ1